හරි නංගිමල්ලි මේ වෙද්දි 2022 23 අධ්‍යන වර්ෂයට අදාළ අතිරේක ප්‍රවේශ එහෙම නැත්නම් ඇඩිෂනල් ලින්ක් එක අන්තර්ජාලයට නිකුත් කළ දෙනවා. මට මතකයි මම මේ ගැන කලිනුත් විස්තරයක් දැම්මා. ගොඩක් අය වගේ අලුත් තොරතුරු මොනවද කියලා හොයෙත් මට දාගන්න බැරි වුණා නංගිමල්ලි. මම පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. තාමත් හොඳ නැහැ. එතකොට මෙන්න මේ අතිරේක ප්‍රවේශය ඔයාලා දන්නවා ඇයි එන්නේ කියලා මම ඒ ගැන චුට්ටක් මෙතනදී කතා කරන්නම්. අතිරේක ප්‍රවේශය මත ඇඩිෂනල් ඉන්ටෙක් එන්නේ කලා විෂය ධාරාවන් යටතේ සමහර ඩිපාර්ට්මන්ට්ස් වල අවම ළමයි ගාණක් නැති වුණොත් නම් ඉමල්ලි ඒවා පටන් ගන්න බෑ. උදාහරණයක් විදිහට හිතන්නකෝ නිකන් හින්දි කියන සබ්ජෙක්ට් එක මොනහරි විශ්වවිද්‍යාලයක හින්දි කියන එකට ළමයි ඇවිල්ලා නැත්නම් එහෙම නැත්නම් ඒ විෂය තෝරගෙන නැත්නම් ඒ ඩිපාර්ට්මන්ට් එක කරගෙන යන්න බැරි වෙනවනේ. එහෙම වුණොත් ඒකට අතිරේකව ළමයි ගන්න. ඔක ගොඩාක් වෙලාට වෙනවා භාෂා විෂයන් වල, ඊට පස්සේ ශිෂ්ටාචාර විෂයන් වල සහ තවත් ආගමික සම්බන්ධ විෂයන් වලදී ළමයි අඩුවීම නිසා අතිරේක ප්‍රවේශවලි ඒ විශ්වවිද්‍යාලයට ළමයි ගන්නවා. එතකොට මේ අතිරේක ප්‍රවේශවලි වෙනමම ආයුධම් කරලා තියෙන්න ඕනේ නැහැ. ඔයාලා යුනිකෝඩ් ලිස්ට් එක හරියට දාලා තිබුණා නම් ඔයාලට අනිවාර්යෙන් අතිරේක ප්‍රවේශ එනවා. එතකොට මේ අවුරුද්දේ ගොඩාක් අඩු ඉසඩ් ඩිස්කෝවර්ට ආර්ට්ස් වල අතිරේක ප්‍රවේශ ඇවිල්ලා ඇති. මං කිව්වා ඒක ඉන්නේ. එතකොට මේ අතිරේක ප්‍රවේශ එන්න නම් ඉවල්ලි ඔයාලා අර අන්කොමන් සබ්ජෙක්ට් කරලා තියෙන ඕනේ. කියන්නේ භාෂා විෂයන්, ශිෂ්ටාචාර විෂයන්, ආගමික විෂයන් තවත් තියෙනවා. කලා විෂය ධාරාවේ බලලා ගොඩක් ළමයි අඩුවෙන් තෝරගන්න විෂයන් තියෙනවා. අන්න ඒ වගේවට අතිරේක ප්‍රවේශවලි එනවා. ඒ නිසා ඔයාලා ආර්ට්ස් කරපු කෙනෙක් නම් නැත්නම් කලා විෂය ධාරාව යටදී උසස් පෙළ කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ අතිරේක ප්‍රවේශ ඔයාලට කැම්පස් එකක් ඇවිල්ලාද නැද්ද කියලා බලන්න. මේ අවුරුද්දේ ගොඩක් අඩු ඉසඩ් ඩිස්කෝවර්ට වගේම ගොඩක් අයට ඇවිල්ලා ඇති නංගිමල්ලි. එතකොට නම් මල්ලි මෙන්න මේ අතිරේක ප්‍රවේශවලදී අනිත් ප්‍රවේශවල වගේ නෙමෙයි ඔයාලට කරන්න ඕන සබ්ජෙක්ට් එක එයාලම දෙනවා. මොකද ඒ සබ්ජෙක්ට් එකට ළමයි මදි හින්දා තමයි ඔයාව අතිරේකව ගන්නෙ. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කලා විෂය ධාරාවක් කරපු කෙනෙක් වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ආර්ට්ස් කියලානේ. එතකොට එයාට ගිහිල්ලා ආර්ට්ස් එකේ දින එයා කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාලට දෙනවා සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි හින්දි, එහෙම නැත්නම් වෙනත් විෂයක් පාලි, ඔය වගේ මොන හරි එකක් විශේෂ කරලා දෙනවා. එතකොට මෙන්න මේ විෂයම තමයි ඔයාලා දිගු කාලීනව කරන් යන්න ඕන. ඔයාලට වෙනත් විෂයන් තෝරගන්න බෑ. වෙනත් අමතර විෂයන් ඔය සමහර කැම්පස් වල තියෙනවා, ඒව කරන්න බුණා. හැබැයි ඔයාගේ මේන් සබ්ජෙක්ට් එක වෙන්න ඕන එයාලා දෙන එක. ඒක ඔයා අනිවාර්යෙන්ම කැම්පස් කාලෙදී කරගෙන යන්න ඕනේ. ඒ වගේම ඔයාලට වෙනස් කරගන්නත් බෑ. ඔයා ස්පෙෂල් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒ ස්පෙෂල් එක කරන්න වෙන්නේ ඒ සබ්ජෙක්ට් එකෙමයි. ඕක තමයි අතිරේක ප්‍රවේශවල තියෙන නීතිය. එහෙම නැතුව ඔයාට මේකට අපීල් කරලා වෙන කැම්පස් එකක් ඉල්ලන්නවත්, අපීල් කරලා එහෙම නැත්නම් වෙනත් මොන හරි එකක් ඉල්ලන්නවත් බෑ. දීපු එකම බාර ගන්න ඕනේ. හරි. එතකොට නම් ඉමල්ලි මෙන්න මේ අතිරේක ප්‍රවේශ වල තියෙන තවත් දෙයක් තමයි ඔයාලට කැමති නම් තමයි අතිරේක ප්‍රවේශ වලට යන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් යන්න ඕන කියලා එකක් නැහැ. ඔයා කැමති නම් ඒකට ඔයාට ඒක බාරගෙන UGC එකේ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක කරන්න පුළුවන්. එතකොට ඔයා ඒ සබ්ජෙක්ට් එකම තමයි දිගටම කරගෙන යන්න ඕන. හරි. ඒක ඔයාට කිසිසේත්ම වෙනස් කරගන්න බෑ. හැබැයි ඔයාට වෙනත් ප්‍රවේශ මගින් විශ්වවිද්‍යාල යන්න චාන්ස් එක සෙට් වුණොත්, හිතන්නකෝ පුරප්පාඩු යටතේ ප්‍රවේශ, එහෙම නැත්නම් අභ්‍යාචන යටතේ ප්‍රවේශ, එහෙම වා සුදුසුකම් සපුරලා දෙනවා නම් ඔයාලට ඒ විදිහට කෝස් එකක් આવුවත් ඔයාලට පුළුවන් එහෙම එකට යන්න. හැබැයි අතිරේක ප්‍රවේශ වලින් තියෙන කෝස් එක ඔයාලට මොනම හේතුවක් නිසාවත් වෙනස් කරගන්න බෑ. එහෙම නැත්නම් ඒ සබ්ජෙක්ට් එකම තමයි ඔයා දිගටම කරගෙන යන්න ඕන වෙන්නේ. එතකොට දැන් ඔයාලට නම් මල්ලි කලින් කැම්පස් එකක් සිලෙක්ට් වෙච්ච කෙනෙක්ට, එහෙම නැත්නම් කලින් කෝස් එකක් මොන හරි එකක් ඇවිල්ලා දෙවිච්ච කෙනෙක්ට දැන් අතිරේක ප්‍රවේශවලි වෙනත් කැම්පස් එකක මොන හරි එකක් ඇවිල්ලා ඇති. එහෙම ගොඩාක් අයට ඇවිල්ලා ඇති. එතකොට එහෙම වුණොත් ඔයාට බලුවන් කැමති දෙයක් කරන්න. ඔයා අතිරේක ප්‍රවේශේ නැත්නම් ඇඩිෂනල් ඉන්ටේක් වලින් ආපු එකට කැමති නැත්නම් ඔයාට බලුවන් ඔයා දැනට ඉන්න එකේම කරගෙන යන්න. ඔයා මුකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා රෙජිස්ට්‍රේෂන් එක කරන්න එපා. එහෙම කරන්න නැතුව හිටිනා හරි. එතකොට දැනට විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා නැති කෙනෙක් නම්, එහෙම නැත්නම් මොනවත් කෝස් එකක් ඇවිල්ලා නැති අයටත් ඇඩිෂනල් ඉන්ටෙක් එනවනේ. එහෙම වුණොත් නම් ඉමල්ලි හොඳම දේ තමයි ඔයා ඇඩිෂනල් ඉන්ටෙක් කෝස් එකට UGC රෙජිස්ට්‍රේෂන් වෙන එක. මොකද ඉස්සරහට ඔයාලට කෝසස් එයිද එහෙම නැත්නම් බෝට් වෙයිද ඒව කියන්න බෑ. ඒව අවිනිශ්චිතයි. මොකද ආර්ට් ස්ට්‍රීම් එකට කුරප්පාඩු ගොඩාක් එන්නේ අඩුවෙන් අනිත් ස්ට්‍රීම් වලට සාපේක්ෂව. එතකොට ඔයාලට
ආපු චාන්ස් එක ඔයාලා ප්‍රයෝජනෙකට ගන්න. ඔයා හිතන්නකෝ දැන් ඔයා ආසාවෙන් හිටියේ මොන හරි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. හැබැයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ ආසාවෙන් හිටපෙන්නේ වෙනත් සබ්ජෙක්ට් එකක්. එතකොට නම් ඉමල්ලි ඔයාට කලින් කැම්පස් එකක් ඇවිල්ලා නැති කෙනෙක් නම් ඔයාට මොනවත් ඔප්ෂන් එකක් වෙන නැත්තම් හොඳම දේ තමයි ඔකට රෙජිස්ටර් වෙලා ඒක වැඩ ටික කරගෙන යන්නේ. හරි, මොකද ඉස්සරහට වෙන දේවල් කියන්න ටිකක් අමාරු වෙනවා. හරි, ඔන්න විදිහට තමයි අතිරේක ප්‍රවේශවල නීති සහ ඒ දේවල් තියෙන්නේ. ඔයා රෙජිස්ටර් වුණොත් ඔයාට ඒක කරගෙන යන්න වෙනවා. එහෙම අකමැති නම් ඔයාට පුළුවන් ඒක රිජෙක්ට් කරලා, කියන්නේ රෙජිස්ටර් නොවී ඉන්න පුළුවන්. හරි, අනිවාර්යයෙන්ම නම් ගිමල්ලි ඔයා අතිරේක ප්‍රවේශයකට සිලෙක්ට් වෙලාද කියලා බලන්න. ඔයා කලා විෂය ධාරාවන් යටතේ උසස් පෙළ කරපු කෙනෙක් නම් මේ ටික චෙක් කරගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් කියන්න නම් ගිමල්ලි මේ පාර ගොඩක් අඩු විස ඩිස්කෝවර්ඩ් අතිරේක ප්‍රවේශය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා අතිරේක ප්‍රවේශ බලද්දී ඔයාලා සමහරලාට එකපාරම ඔයාලගේ කෝස් එක පෙන්වන එකක් නැහැ. මොකද මේ වීඩියෝ එක කරද්දී නම් ගිමල්ලි කෝසස් ගොඩක් ඒවා අප්ඩේට් කරනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් දවස් දෙකක් තුනක් චෙක් කරගන්න, චෙක් කරලා බලන්න ඔයාලට ඇවිල්ලා තියෙනවද කියලා. මේකේ මම දාලා තියෙනවා ඔයාලා කොහොමද චෙක් කරන්න කියලා, අතිරේක ප්‍රවේශ වලට සිලෙක්ට් වෙන්නේ නැද්ද කියන එක බලාගන්න විදිය. ඒ විදියට චෙක් කරගෙන අතිරේක ප්‍රවේශ වලට අදාළ ඔයාගේ කෝස් එක මොකද්ද කියලා බලලා ඔයා හොඳ තීරණයක් අරගෙන රෙජිස්ටර් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. හරි, ඉතරවා 2023 උසස් පෙළ කරලා තියෙන කෙනෙක් නම් මේවට රෙජිස්ටර් වෙන්න යන්න එපා. නංගි මල්ලි ඔයාගේ හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. හරි, එතකොට අර පුරප්පාඩු වල වගේ නීති නැ, අනිවාර්යෙන් යන්න ඕනේ නැ. ඔයා කැමති නම් තමයි මේකට යන්න ඕන වෙන්නේ. හරි, එහෙනම් නංගි මල්ලි මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරගෙන යන්න. අපි බලමු නංගි මල්ලි ඔයාට අතිරේක ප්‍රවේශයේ කැම්පස් එකක් කෝස් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මුලින්ම මෙන්න මේ UGC වෙබ්සයිට් එකට එන්න. මෙතන ඇවිල්ලා නංගි මල්ලි ඔයාලට පේනවා මෙතන යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් 2022 23 කියලා කොටසක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන තියෙනවා 3 වෙනි ලින්ක් එකක්. මෙන්න මේ 3 වෙනි ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකට යනවා නංගි මල්ලි. මෙතන තියෙනවා මෙන්න මේ login to get selection letters කියලා. ඒක අනිවාර්යෙන් ඒ විදිහට තියෙන කියලා බලන්න. ඊට පස්සේ මෙතන click කියတဲ့ login. ඒක click කරාට පස්සේ නංගි මල්ලි ඔයාලගෙන් අහනවා මෙන්න මේ login details ටික. මෙතන login details විදියට ඔයා දෙන්න ඕන ඔයා campus පොත පුරවද්දි හැදුවන UGC account එකක්. එතෙන්දී ඔයා පාවිච්චි කරන්න username එකක් සහ password එකක්. අන්නේ username එක සහ password එක ඔයා හරියටම මෙතන type කරන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ. මෙතෙන්දී username එක වෙන්නේ නංගි මල්ලි ඔයාලගේ email address එක. campus පොත පුරවද්දි ඔයාලා පාවිච්චි කරපු email address එක. ඒක මෙතන හරියටම type කරගෙන අකුරු වරක් දාන්න එපා. ඊට පස්සේ password එක. campus පොත දාද්දි ඔයාලා හදාගත්තනේ පාස්වර්ඩ් එක. මම කිව්වා ඒක ඔයාලට ලියාගෙන තියාගන්න කියලා කොහේ හරි. මොකද ඒක අර සිම්පල් කැපිටල් ඊට පස්සේ සිම්බල්ස් වලින් හැදිච්ච පාස්වර්ඩ් එකක්. ඒක මෙතන හරියටම ටයිප් කරන්න. හරි, ඔයාලට නිකන් අකුරු ටික ෂුවර් නැත්නම් කොහේ හරි කොපි කරලා අරන් මෙතන පේස්ට් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ දෙක හරියට ටයිප් කරලා ඔයා මෙන්න මෙතන මේ ලොගින් කියන එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ නම් ඉමල්ලි ඔයාලට මෙන්න මේ වගේ වෙරිෆිකේෂන් එකක් එනවා. එහෙම නැත්නම් ඔයාගේ account එක UGC එකෙන් verify කරන්න මෙන්න මේ විස්තර ටික ඔයාගෙන් අහනවා. මෙතනදි නංගි මල්ලි පළවෙනිටම ඔයාලගෙන් අහනවා ඔයාලගේ ID number එක. මේ ID number එකේ අවසාන ඉලක්කම් හතර ඔයාලා complete කරන්න ඕනේ. කියන්නේ අනිත් ඉලක්කම් ටික UGC එකෙන් complete කරලා තියෙන්නේ, අනිත් හතර ඔයා fill කරන්න ඕනේ. ඒ ටික හරියටම දාගන්න. හරි, ඊට පස්සේ ඔයාගේ mobile number එක. එහෙම නැත්නම් ඔයා UGC එකට දීලා තියෙන phone number එකේ අවසාන ඉලක්කම් හතර මෙතන type කරන්න හරියටම. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක පෙන්වනවා. ඒක නම් ඔයාලට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔයා NIC නම්බර් එකේ අවසාන ඉලක්කම් හතර මෙතන හරියටම ටයිප් කරගන්න. ඊට පස්සේ මොබයිල් නම්බර් එකේ අවසාන ඉලක්කම් හතර මෙතන ටයිප් කරලා ආයි පාරක් චෙක් කරන්න. ඒ දෙකම හරියටම හරිද කියලා. ඒ ටික හරිනම් මෙතන සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා නංගි මල්ලි. OTP verification කියලා page එකකට. ඒ වගේ මෙතෙන්දී ඔයාලට message එකක් display වෙනවා ඔයාගේ ෆෝන් නම්බර් එකට හෝ එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකට යාලා ලින්ක් එකක් එවුවා කියලා. මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාගේ ෆෝන් නම්බර් එකට එනවා. UGC එකට දීපු ෆෝන් නම්බර් එකට. අන්නේ ලින්ක් එක නංගි මල්ලි ඔයාලා කොපි කරලා අරගන්න. ඔයාලගේ මේ ලින්ක් එක සමහරලාට ෆෝන් නම්බර් එකටත් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් එකටත් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කොපි කරලා අරගෙන ඔයාලා මෙන්න මේ විදිහට වෙනම ටැබ් එකක් ඕපන් කරන්න.
වෙනම ටැබ්බයක් ඕපන් කරලා ඔයාලා ඒ ලින්ක් එක මෙතන පේස්ට් කරගන්න. හරි, මේ විදිහට මම ලින්ක් එක මෙතන පේස්ට් කරගෙන බ්‍රවුස් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා. කියන්නේ OTP send successfully කියලා. ඔයාලට තවත් UGC එකේ මැසේජ් එකක් එනවා OTP number එකක්. අන්නේ OTP එක මෙන්න මෙතන මේ SMS කෝඩ් කියන තැන හරියටම ටයිප් කරගන්න. මම අර වෙන ටැබ් එකක් ඕපන් කරගද්දි නම් මල්ලි මෙතන ඉඳලා මෙතනට මේ දෙක ලේසියෙන්ම මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මෙතනම මේ වකට තෙම්බෙන්නේ ආයි මුල ඉඳලා එන්න වෙන එක. හරි. SMS කෝඩ් එක හරියටම ටයිප් කරගන්න. ටයිප් කළා මෙතන සබ්මිට් කියන එක ක්ලික් කරන්න. හරි නංගි මල්ලි, ඔයාලා ෆෝන් එකකින් ලොග් වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆෝන් එකට UGC එකකින් එන මැසේජ් එකේ තියෙනවනේ ලින්ක් එකක්. අන්නේ ලින්ක් එක එතනින්ම ක්ලික් කරන්න නම්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ ලින්ක් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන Chrome browser එකෙන් ඕපන් කරන්න. එතකොටත් මෙන්න මේ විදිහට තවත් මැසේජ් එකක් එනවා ඔයාලට. SMS කෝඩ් එකක්, එහෙම නැත්නම් OTP එකක්. අන්නේ OTP එක මෙතන හරියටම ටයිප් කරලා සබ්මිට්. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතෙන්දී ඔයාලට පෙන්වනවා විශ්වවිද්‍යාලයක් සහ කෝස් එකක්. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට කෝස් එකක් සහ විශ්වවිද්‍යාලයක් පෙන්වනවා කියන එකේ තේරුම තමයි මේ කියන විශ්වවිද්‍යාලෙ මෙන්න මේ කියන කෝස් එකට ඇවිල්ලා කියන එක. එතකොට ඔයාලට එහෙම ඇවිල්ලා තිනවනම් ඔයාලට මෙතන ඉන්න නංගි මල්ලි ඔයාලගේ selection letter එක එහෙම නැත්නම් campus leave download කරගන්න පුළුවන්. එතකොට කලින් campus select වෙලා තිබිච්ච කෙනෙක්ට මෙතන ඔයාලගේ පරණ කෝස් එක එහෙම නැත්නම් කලින් ආපු කෝස් එකම පෙන්වන්න පුළුවන්. ඒක ඔයාලා ගැටලුවක් කරගන්න එපා. ඒ වගේම ඔයාලට කලින් කැම්පස් එකක් සිලෙක්ට් වෙලා තිබිලා ඊට පස්සේ බෝට් එකකුත් ඇවිල්ලා තියෙන සමහර අයට මෙතන ඒ කලින් ආපු එකත් පෙන්නා ඊට පස්සේ මේ අලුතෙන් ආපු එක මෙතන යටින් වගේ වැටලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔයාලට තව එකක් පෙන්වනවා නම් ඒ තියෙන්නේ කැම්පස් එක සහ කෝස් එක ඔයාලට පුළුවන් ඒකට අදාළ ඔයාගේ කැම්පස් ලියුම එහෙම නැත්නම් සිලෙක්ෂන් ලෙටර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි නංගි මල්ලි මෙතනදී ඔයාලා කලින් කැම්පස් එකක් සිලෙක්ට් වෙලා හිටපු කෙනෙක් නම් ඔයාට මෙතන කිසිම දෙයක් සමහර විට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඒක ඔයා ගැටලුවක් කරගන්න එපා. මේ විදිහට බැලුවට පස්සේ සමහර නංගිලා මල්ලාට මෙන්න මේ විදිහේ හිස් තැනක් විතරක් පෙන්නයි, මුකුත් පෙන්වන එකක් නැහැ. ඒ කියන්නේ නංගි මල්ලි ඔයාලා පස්සයක් ඇවිල්ලා නැහැ කියන එක. එතකොට ඔයාලා කලබල වෙන්න එපා. මම ඔයාලට මුලදිත් කිව්වා වීඩියෝ එකේ මෙතන නංගි මල්ලි සමහර අයගේ අප්ඩේට් වෙන්නේ ටික දවසක් යනවා, සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් යනවා. එතකොට ඔයාලට මෙතන මුකුත් පෙන්වන්න නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලා ආයි දවසක එහෙම නැත්නම් දවස් දෙකක් තුනක් මේක චෙක් කරන්න. ඊට පස්සේ ගොඩක් අයට පෙන්නයි මෙතන කෝස් එක සහ යුනිවර්සිටි එක. ඊට පස්සේ ඔයා අදාළ වැඩ ටික කරගන්න.